මහන්සේ ජීවත් වෙනවා. අපි දැක්කා YouTube හරහා එතුමා දාලා තිබ්බා මේ පබ්ලිෂ් කරලා තිබ්බා වීඩියෝ වගේ. එතුමාට පුළුවන්ලු කංජිපාණි ඉම්ලාන් නැමැති අපරාධකරුවව රැගෙන එන්න අන්තර්ජාතික වශයෙන් සහතිකයක් මොනවාද ලැබුණොත් ලියවිල්ලක් ලැබුණොත් ආගින් සහතිකයක්ද අන්තර්ජාතික වශයෙන් ඔව රැගෙන එන්න කියලා. අන්තර්ජාතික වශයෙන් අපිට අපිට දෙන්න පුළුවන් නෑ ඔහු කියන දේ එම්තුමා. නමුත් පස්සේ ඔහු කියනවා කංජිපාණි ප්‍රංශයේ ඉන්නේ නැහැ කියලා. ජපානයේ කියනවා සමහර කරන්නේ මැලේසියාවේ කියනවා. ඇත්තටම මේ බුද්ධිංශි වර්තා වලට අනුව මේ කංජිපාණි ඉම්රාම් නැමැත්ත කොහෙද ඉන්නේ මේ හැමෝටම ලොකු ප්‍රශ්නයක්. ඔබතුමන්ලට ලැබිලා තියෙනවද ඔහු කොහෙද ඉන්නේ කියලා? ඔව් අපිට එහෙම ලැබිලා තිබුණත් අපි මේ අවස්ථාවේ අපි කියන්නේ නැහැ. නමුත් මං කියන්නද මේ සිද්ධියට පස්සේ මේ වගේ හොඟාක් අය මතු වුණා. හතු පිපෙනා වගේ මතු වුණා. මට මේක කරන්න පුළුවන්, මට අරක කරන්න පුළුවන්, මම මේක දන්නවා, මං අරක දන්නවා. ඉතින් ඌ වගේ පිස්සු කියන ඒවා පස්සේ අපි ගියොත් එහෙම අපිත් පිස්සු හැදිලා නවතිනවා හැරෙන්න අපි ඉන්වෙස්ටිගේෂන් හරියට කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔය YouTube වල අනේවා අපිත් නිකන් අර නිකන් ඉන්න වෙලාවට මහන්සි වෙලාවට නිකන් අර සිංහලෙන් කියනවා ජොලියට බලනවා වගේ බලනවා හැරෙන්න අපි ඒවා එහෙම මේ සීරියස්ලි ගන්නෑ. දැන් ඔය කතා ඔක්කොම මේ වෙඩි තැබීමට පස්සේනේ. වෙඩි තැබීමට පස්සේනේ. ඉතින් දැන් මේ එක එක්කෙනා සමහර YouTube අය සමහර අය හරියට කරනවා, හරියට ප්‍රෝග්‍රෑම්ස් කරනවා, සමහර අය ඒ වෙනුත් සල්ලි හම්බ කරනවා. බොරු දදා අපේ මිනිස්සු ඒ බොරු බලනවා. බොරු බලන්න බලන්න ඒගොල්ලන්ට සල්ලි ලැබෙනවා. ඉතින් ඕකනේ ඇත්ත කතාව. ඉතින් ඒකින්ද මේ එමුක හරියටම සීරියස් එක්කෙනෙක් නම් නිකන් YouTube එකේ මට පුළුවන් කංජිපාණි ගේන්න බොරු කතානේ. මම අද සාතික වෙනවා කිසිම ප්‍රශ්නයක් යාට ඇති කරන්නේ පුළුවන් නම් කංජිපාණිව අරගෙන එන්න. අපිට අපෙන් මොනවද අවශ්‍ය ඒක අපිට කියන්න අපි කංජිපාණි වගේ එන්න බොරු කතාව. ඔහුට විරුද්ධ විමර්ශනයක් සිදු වෙනව නේද එමෙතුමා? මේ දැනට ඔව් ඉගෙන නිදාදේට නොදන්නවා 500ට. ඔව් ඉතින් ඒක සාමාන්‍ය දෙයක්නේ. ඉතින් එහෙම කෙනෙක් මෙහෙම ගියේ කෙනෙක් තමයි ඔය කතාව කියන්නේ.